ඥානසාර ස්වාමීන් වහන්සේව අතනරෝ ගණ්ඩ හදාන්නේ මේ අපේ ප්‍රශ්නයකට නෙවෙයි. දැන් කොමගම උසාවියේදී සිදුවෙච්ච සිදුවීමක්, ඇක්නිගොඩගේ නෝනව තර්ජනය කිරීමක්, ඒ දෙකට තමයි එතුමාට උසාවියේ නඩුවක් පවරලා දෙන්නේ, කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් නඩුව. දැන් මේ නඩුවට ඒ වහන්සේ යන්නේ නැහැ. නීතිඥවරේ ගිහිලා කියනවා එයාට එන්න බෑ, එයාට සනීප නැහැ කියලා. ඒක උසාවි පිළිගන්නවා. ආයිත් අනිත් දවසේ ඊයේත් මේකම වෙනවා. මෙඩිකල් එකක් ගිහිලා දෙනවා, ඒ වහන්සේව ඉස්පිරිතාලේ තියලා දෙනවා කියලා කියනවා. එතකොට බලන්න, ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකේ යන සොලිසිටර් උසාවියෙන් ආන්නේ නැහැ, ස්වාමිනී දැන් මෙයාව ඉස්පිරිතාලේ දාලා තියනවා කියලා කියනවා. මෙයා කොයි ඉස්පිරිතාලේද දාලා තියෙන්නේ? ඇයි රජයට වුමනා කරනවා මෙයාව අතරවරු ගන්න? ඒ මේකක් ඇව්වේ නැහැ. මේකෙන් අපිට පැහැදිලි ලෙස පේන්නේ මෙයාව ආරක්ෂා කරන වැඩපිළිවෙල විජේදාස රාජපක්ෂ ඇමතුමා කරනවයි කියන එක ඒ එළි වෙලා තියෙනවා. දැන් අපි බලාපොරොත්තු වුණේ නැහැ විජේදාස රාජපක්ෂ ඇමතුමාගේ මේක. ඊටත් වඩා තව ගැඹුරෙන් හිතන්න තියෙන එකක්. එදා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව නැති වෙන්න හේතුවක් මේකම තමයි. සුළු ජාතීන්ට පාර දීම, සුළු ජාතීන්ගේ පල්ලි කෝවිල් චර්ච් කැඩීම, මේ වගේ වාතාවරණය තමයි එදා තිබුණේ. අද මොකද? එදා මහින්ද රාජපක්ෂ ගෙදර යවපු විදියටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවත් ගෙදර යන්න ඕනේ කියන එක ඒ තීන්දුව අරගෙන තමයි කුමන්ත්‍රණය කරනවා කියන එක මම ඊයේ ජනාධිපතිතුමාගේ රැස්වීමේ පවා පෙවසුවා. අයි අපි එහෙම කියන්නේ. තවමත් YouTube ගියාන දිනන ඩන් ප්‍රසාද් ඥානසාර ස්වාමීන් වහන්සේට කියපු දේවල්, ඥානසාර ස්වාමීන් වහන්සේ අනිත් පැත්තෙන් ජන් ප්‍රසාද්ට කියපු දේවල්, සිංහලයේ කට්ටිය කරපු දේ, රාවණා බලය, මේ සියලුම සංවිධානයේ වැඩ කරපු විදිය තනි තනියම වැඩ කෙරුවේ. මොකද උනේ? දැන් කවුරු හරි ලොක්කෙක් මේ සියලු දෙනාම එකට ගෙනල්ලා කියලා තිනවා ඥානසාර ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් ඕගොල්ලෝ වැඩ කරන්න. ඒ වහන්සේව ඇරස් කරන්න ගියාම මොකද කියන්නේ? මේ ආණ්ඩුව මම පෙරලනවා කියලා කියනවා. මේක ආණ්ඩුවට තමයි තර්ජනේ, අපිට නෙවෙයි. අපි ඊයේ කිව්වා ජනාධිපතිතුමාට මේ තර්ජනේ තියෙන ආණ්ඩුවට තියෙන්නේ, ආණ්ඩුව පෙරලනවා කියලා කියන්නේ. ඒ නිසා ඔබතුමයි ඔබතුමාගේ NIP එකයි තීන්දුව කරගන්න ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ කියලා.